ආයුබෝවන් අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව හා සම්බන්ධව ඉන්න දේශ විද සියලුම ප්‍රේක්ෂක හිතවතුනි ඔබගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත හෙට දවසකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ වෙනුවෙන් වටිනා වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. මෙම වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කන්‍යා ලග්නෙමි ඔබට. එහෙමනම් ඔබ අපගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක අවසන් වනතුරු නරඹන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, share කරන්න. කන්‍යා ලග්නෙමි ඔබට මෙම වීඩියෝ එක මගින් ඔබ ගැන බොහෝ වැදගත් කරුණු කාරණාවන් නිවැරදිව හරියටම දැනගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි දැන් බලමු කන්‍යා ලග්නෙමි ඔබ ගැන මොන වගේ විස්තරයක්ද සඳහන් වෙන්නේ කියලා. කන්‍යා ලග්නය කියලා කියන්නේ රාශි චක්‍රයේ 6 රාශිය. හැම රාශියකටම අධිපති ග්‍රහයෙකු ඉන්න නිසා ඔබගේ ලග්නයටත් අධිපති වෙන්නේ ඥානකාරක බුධ ග්‍රහයයි. කන්‍යා ලග්නයේ සංකේතය ගැන විමසා බැලුවොත් සුරූපී කාන්තාවක් ධාන්‍ය කරල් කිහිපයක් සහ පහනක් අතින්ගෙන පාරුවක නැගී ඉන්න රූපයක් තමයි සංකේතවත් වෙන්නේ. ඇත්තටම මේ වගේ තරු පන්තියක් තමයි අපිට අහසේදී දකින්න ලැබෙන්නේ. ලග්නාධිපති බලවත්ව සිටීමෙන් ඔබට භද්‍රානම් පංචමහා පුරුෂ යෝගයේ පවා උදා කරනවා. පඨවි ගුණයෙන් යුක්ත උභය රාශියක් කියලත් මතක තබා ගන්න. කන්‍යා ලග්නෙන් උපන් බොහෝ දෙනා ඉතාමත් පැහැපත් ප්‍රසන්න රූප සම්පත්තියකින් යුක්තයි. පිරිමි අය ඉතාමත්ම කඩවසක්. කන්‍යා ලග්නෙමි ඔබට හොඳ මිතුරු පිරිසක් ඉන්නවා. රවුම් මුහුණ, දික් වූ අත්පා, ගමන් විලාසය මේ ආදී කරුණු නිසා ඔබගේ ආකර්ෂණය වැඩි වෙන්න හේතු වෙනවා. කන්‍යා ලග්නෙමි ඔබගේ ගති ස්වභාවයන් දෙආකාරයකට පිහිටලා තිබෙනවා. ගුප්ත ස්වභාවයෙන් යුක්ත වන අතර සංසුන් කම හා හිතුවක්කාරී බවත් වරින් වර මතුවෙනවා. චංචල වූ අදහස් වලින් යුක්තයි. කන්‍යා ලග්න හිමියා අනුන්ගේ අඩුපාඩු සොයන ගතියකුත් දකින්න පුළුවන් අනිත් ලග්නවලට වඩා. කන්‍යා ලග්න හිමියන්ගේ කතාබහ හරිම නිරවුල්. තැනේ හැටියට ඇනේ ගහන්න කන්‍යා ලග්න හිමියන් තරම් දක්ෂ පිරිසක් තවත් නැහැ. තරමක ආත්මార్థකාමී ගතියක්ද දකින්න තියෙනවා. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. අනුන්ට දෙන්නේ බොහෝ විට තමන්ට එපා වූ දේවල්. එහෙම නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. කන්‍යා ලග්නෙමි ඔබ හරිම කලබලයි. එම නිසා බොහෝ දේවල් ඔබට අමතක වෙන ගතියක් තියෙනවා. අදහස් පොරොන්දු සිතුම් පැතුම් වලින් වරින් වර වෙනස් වෙනවා. අධ්‍යාපනයට ඉතාමත්ම දක්ෂයි. කන්‍යා ලග්න හිමියන් ආත්ම විශ්වාසයෙන් යුක්තව ඉගෙනීම් කටයුතු කරගෙන යන නිසා කන්‍යා ලග්න හිමියන් බොහෝ සරසවි අධ්‍යාපන වරම් ලබන්න වාසනාවන්ත වෙනවා. ඉදිරියට යන්න අකමැති වගේම නායකත්වය ගන්න එතරම් කැමැත්තකුත් නැහැ. තමන්ගේ වාසිය ගැන බලා කටයුතු කරනවා කිව්වොත් මා සමග අමනාප වෙන එකක් නැහැ. මසුරු ගතිය පේන්නත් තියෙනවා. මුදල් වියදම් කිරීමේදී හරිම පරිස්සම් සහගත වෙනවා. කිසියම් කටයුත්තකදී මුදල් වියදම් කරන්න අවස්ථාවක් පැමිණියොත් වෙන අයෙක් පිට පටවල නිදහස් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ කන්‍යා ලග්න හිමි අය. මෙම යාළුවොත් ඔබට ඕන තරම් ඇති. කන්‍යා ලග්න හිමි ඔබගේ හොඳ ගුණයක් තමයි ගෙදර දොරේ වැඩ කටයුතු කිසියම් කාලසටහනකට අනුව සිදු කිරීම. කිසියම් ප්‍රශ්නයක් මතුවුණු වෙලාවට එම ප්‍රශ්නට මුහුණ නොදී හිමින් ලිස්සා යන ගතියකුත් දකින්න තිබෙනවා. තමන්ගේ වැඩ කටයුතු ටික වෙන කෙනෙක් කරලා දෙනවා නම් කන්‍යා ලග්න හිමිය හරිම සතුටයි. තමන්ට මොනතරම් දේවල් තිබුණත් අන්‍යයන් ඉදිරියේ ඒවා සංගවා කතා කරන ස්වභාවයකුත් තිබෙනවා. කන්‍යා ලග්න හිමියන් තම බිරිඳට, සැමියාට, පෙම්වතාට, පෙම්වතියට දැඩිසේ ආදරය කරනවා. යුග දිවිය අවුල් නොවි කෙසේ හෝ පවත්වාගෙන යන්න ලොකු උනන්දුවක් ඔවුන් තුළින් දකින්න පුළුවන්. ඔබ දන්නවා ඇති සප්ත භාර්යාවන් ගැන මාතු භාරි, දාස භාරි, වදක භාරි, සකි භාරි ආදී වශයෙන් ස්ත්‍රීන්ගේ ගතිගුණ ක්‍රියාකලාපයන් 90 වර්ග 7කට බෙදලා තිබෙනවා. ඒ අනුව කන්‍යා ලග්නෙමි ඔබට ලැබෙන්නේ මොන වගේ භාර්යාවක්ද කියලා දැනගන්න කැමති ඇති. කන්‍යා ලග්නෙමි ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ, යෝගකාරක වන්නේ සිකුරු. ඒ සම්බන්ධ කරුණු කාරණා වලට අනුව සොයා බැලීමේදී ලෞකික ජීවිතයට ඇලුම් කරන සත්‍යවාදී අදහස් දරන කෙනෙක්. එසේම යෙහෙළියකසේ සමබරව විවාහ ජීවිතය පවත්වාගෙන යන සකි භාර්යාවක් තමයි කන්‍යා ලග්නෙමි ඔබට ලැබෙන්නේ. කන්‍යා ලග්නෙමි කාන්තාවන් ගැන කතා කිරීමේදී ඇඳුම් පැනඳුම් වලට ලොකු ආසාවක් උනන්දුවක් දක්වනවා. ඒ වගේම අලංකාර ලෙස ඇඳ පැළඳගෙන ඉන්නත් කැමති. රසවත් මිහිරි ආහාර පාන, පලා වර්ග ආහාරයට ගන්න වගේම නිතර ජලය පානය කරන්නත් ලොකු කැමැත්තක් දක්වනවා. ශරීරයේ උෂ්ණ ගතිය තරමක් වැඩි. සුළු කාරණාවකට උනත්
ආගිය තැන කලකෝලාහල කරගන්නා ගතියක්ද දකින්න තිබෙනවා බොහෝ විට. පිරිමි අයට සාපේක්ෂව කන්‍යා ලග්නීමේ කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉහළට යන ගතියක් දකින්න තිබෙනවා. කන්‍යා ලග්න හිමියන් වැඩි වශයෙන් රැකියාවක් ලෙස ඉංජිනේරු වෘත්තිය, ගෘහ විද්‍යාව, වාස්තු විද්‍යාව, සාගර විද්‍යාව වැනි වෘත්තීන් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. කන්‍යා ලග්න හිමියන්ගේ විවාහය ගැන සලකා බලද්දී ආදරය, අනුකම්පාව හොඳින් හඳුනන අය තමයි කන්‍යා ලග්න හිමියන්. ඒ අනුව දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබාගෙන විවාහ කටයුතු සිදු කරගන්නත් ලොකු උනන්දුවක් දක්වනවා කන්‍යා ලග්න හිමියන්. කන්‍යා ලග්න හිමියන්ට වෘෂභ, කන්‍යා, මකර ලග්න හිමියන් හොඳින් ගැලපෙනවා. කන්‍යා ලග්න හිමියන් පොතපතට වැඩි ඇල්මක් දක්වනවා වගේම කෘෂිකාර්මික කටයුතු වලටත් යොමු වීමට කැමති. කන්‍යා ලග්න හිමියන්ගේ සෞඛ්‍ය ගැන සලකා බැලීමේදී වාත රෝග, හර්නියා, කැරකිල්ල වගේ අසනීප පහසුවෙන් වැළඳෙන්න පුළුවන්. කන්‍යා ලග්න හිමි ඔබගේ දුර්වලකම් ලෙස තොරතෝන්චියක් නැතිව කියවීම, යමක් විස්තර කිරීමේදී අලගිය මුලගිය තැන් කීම, අනුන්ගේ ඇදපළුදු සෙවීම කියලා කියන්න පුළුවන්. ඊටත් අමතරව අලස ගතිය, ඉදිරියට යෑමට ඇති අකමැත්ත වගේ දේවල් දකින්න ලැබෙනවා. නමුත් ලග්නාධිපති බලවත්තු ඉන්නව නම් මේ දුර්වලතා මගහරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි දැන් බලමු ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය කේන්ද්‍රයේ තැන්පත් වෙලා ඉන්න තැන අනුව ඔබට ලැබෙන පලාපල මොන වගේද කියලා. ලග්නාධිපති බුධ ඔබගේ ලග්නයේ සහ දහවැන්නේ ඉන්නව නම් භද්‍රා නමැති පංචමහා පුරුෂ යෝගය උදා කරනවා. පෙරපින් ඉස්මතු කරන වාසනාවන්ත යෝගයක් තමයි භද්‍රා කියන පංචමහා පුරුෂ යෝගය. අපි දැන් බලමු ඔබගේ කේන්ද්‍රයේ ලග්නස්ථාන නැත්නම් පළවෙනි රාශියේ ලග්නාධිපති බුධ තැන්පත් වෙලා ඉන්නවා නම් මොන වගේ පලාපලයක්ද ලැබෙන්නේ කියලා. බර වැඩවලට වඩා ඥානය, බුද්ධිය යොදවා කරන කටයුතු වලින් ප්‍රසිද්ධියට පත් වෙනවා. නිතර සතුටින් ඉන්න කෙනෙක් කියලත් කියන්න පුළුවන්. සැර පරුස නැති නිවුණුත් කෙනෙක් වෙනවා. නොයෙක් විෂයන්, භාෂාවන් ඉගෙන ගැනීමේ හැකියාවක් ඇති කරන්නත් පුළුවන්. ඔබගේ ලග්නාධිපති බුධ දෙවැන්නේ ඉන්නව නම් හොඳ ධනවතෙක් කියලා කියන්න පුළුවන්. නිතර අතමිට මිල මුදල් ගැවසෙන්න පුළුවන්. නීතිඥ වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, වෙළඳ ව්‍යාපාර, බ්‍රෝකර් වැඩ වැනි දේවල් වලින් මුදල් උපයන්න පහසුවෙන් පුළුවන්. දක්ෂ කතිකයෙක්ද වෙනවා. බුධ ග්‍රහය ලග්නෙන් තුන්වැන්නේ නම් හොඳ අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙනවා. සහෝදර ආදීන්ට හිතවත් වෙනවා. යහපත් සිහි කල්පනාව ඇතුව කටයුතු කරන කෙනෙක් කියලත් කියන්න පුළුවන්. ලග්නාධිපති බුධ ඔබගේ කේන්ද්‍රයේ ලග්නෙන් හතරවැන්න ඉන්නව නම් යාන වාහන, ගේදුර, ඉඩකඩම් ලැබීමේ වාසනාවක් පවතිනවා. ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන්. බුධ හතරවැන්නට යහපත් ප්‍රතිඵල උදා කරනවා. ඔබගේ ලග්නාධිපති බුධ පස්වැන්නේ නම් ඉගෙනීම් කටයුතු වලට ඉතාමත්ම හොඳ පිහිටීමක්, කරුණාවන්ත කෙනෙක් වෙනවා. එවගේම සංගීතයේ නැටුම්, චිත්‍ර වැනි සෞන්දර්ය කලා විෂයන් කෙරෙහි ඇල්ම, ආසාව ඇති කරනවා. බුධ හය වැන්නේ ඉන්නව නම් ඥාතීන් සමග අමනාපකම් ඇති කරන්න හේතු වෙනවා. ලෙඩ දුක් වළඳීමේ ඉඩකඩත් වැඩි. ලග්නාධිපති බුධ හත් වැන්නේ ඉන්නව නම් විවාහය පැත්තෙන් හොඳ පිහිටීමක්, විවාහ සහකරු තැන්පත් නිවුණු කෙනෙක් වෙනවා. හවුලේ කරන කටයුතු වලින් වාසි ලාභ ලැබෙන අතර වෙළඳාම් කටයුතු වලින්ද යහපත් වෙනවා. බුධ ග්‍රහය අටවැන්නේ ඉන්නව නම් බුධගේ මහදසාවක් ලැබෙනකොට ලෙඩ දුක්, අසනීප වලට වැඩිපුර ගොදුරු වෙන්න පුළුවන්කම තිබෙනවා. සමේ රෝග ඇති වෙන්නත් පුළුවන්. බුධ ග්‍රහය ලග්නෙන් නමවැන්නේ ඉන්නව නම් හොඳ පිහිටීමක් කියලා කියන්න පුළුවන්. ධාර්මික අයෙක් බවට පත් කරන අතර වැඩිහිටියයට ගරු කරන ගුණවත් කෙනෙක් වෙනවා. පියාට හිතවත් වන අතර පියාගෙන් විශේෂ සැලකිලි ලැබෙන්න පුළුවන්. අඹු දරුවන්ට, දෙමව්පියන්ට ආදරෙන්, කරුණාවෙන් සලකන කෙනෙක් බවට පත් වෙනවා. බුධ ග්‍රහය ලග්නෙන් දහවැන්නේ ඉන්නව නම් ඒ පිහිටීමත් හොඳ යහපත් පිහිටීමක් කියලා කියන්න පුළුවන්. හොඳ සිහි කල්පනාව ඇතිව වැඩ කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඥානය, බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලින් ඉහළ ආදායම් ලබන්න පුළුවන්. රජයෙන් තෑගි භෝග, සම්මාන, තනතුරු පවා ලැබෙන්න හොඳ පිහිටීමක්. ප්‍රසිද්ධියට පත් වෙන අතර බොහෝ දෙනාගේ හිත දිනාගෙන කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. සියලු ලැබීම් පෙන්වන කේන්ද්‍රයේ අයස්ථානෙව 11 වැන්නේ ඔබගේ ලග්නාධිපති බුධ ඉන්නව නම් එයත් හොඳ පිහිටීමක්. ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යහපත්. ඒ වගේම හොඳ මිතුරන් පිරිසක් ඉන්න කෙනෙක් වෙනවා. සමාජශීලී ගතියද ඔබ තුලින් දකින්න පුළුවන්. ගිය ගිය තැන පිළිගැනීමට ලක් වෙනවා. ඊළඟට ලග්නෙන් 12 වැන්නේ ඔබගේ ලග්නාධිපති බුධ ඉන්නව නම් එතරම් යහපත් නැහැ. හිතට වද දෙන කරදර, ප්‍රශ්න වරින් වර මතු කරන්න පුළුවන්. නිෂ්ඵල ගමන් බිමන් වල යෙදෙන්නත් ඉඩකඩ තිබෙනවා. මේ ආකාරයට ලග්නාධිපති බුධ ඉන්න තැන අනුව පොදු පලාපල ඉදිරිපත් කළත් ඔබගේ ලග්නයට අනුව ලග්නාධිපති බුධගේ බල දුබලතා පරීක්ෂා කළ යුතු බව මතක තබා ගන්න. ලග්නාධිපති නීච, සතුරු ආදී වශයෙන් දුර්වල
වෙලා නම් යහපත් ප්‍රතිඵල අඩු වෙනවා. බලවත්ව ඉන්නව නම් සුභඵල වැඩි කරනවා. යනුව ග්‍රහයෙක් දුටු පමණින් ඔබට මේ දේ වෙනවා නොවෙනවා කියලා තීරණය කරන්න එපා. මේ ඉදිරිපත් කළේ පොදු පලාපලයක් බව හොඳින් මතක තබා ගන්න. මේ ග්‍රහයන් පිහිටීම අනුව ඔබට ඔබගේ ජීවිතයේ කිසියම් අවබෝධයක් පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් කන්‍යා ලග්නෙමි ඔබ ගැන අපි ඉදිරිපත් කළ මේ කරුණු කාරණාවන් මොනතරම් දුරට ඔබගේ ජීවිතය හා සම්බන්ධව ගැළපෙනවාද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක අවසන් වනතුරු නැරඹු ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර මේ වගේ අලුත් වැඩසටහනකින් නැවත හමුවෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපව තවමත් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා මතක් කරමින් අදට සමුගන්නවා. ස්තුතියි.